අයිබොන් මිත්‍රවරුණි චැනල් එක පහුගිය දවස්සක සබ්ස්ක්‍රයිබර්ස් 2000 සම්පූර්ණ කරා ඒ වගේම views ලක්ෂ සම්පූර්ණ කරා ඉතින් subscribe කරපු හැම දිනෙකටම videos බලන අදහස් පළ කරන හැම දිනෙකටම බොහොම ස්තුතියි අපේ වැඩෙත් එක්ක ඉන්නවට මේ දවස්වල බොහොම වේගින් අලුත් ප්‍රවෘත්ති මතු වෙනවා ඡන්දෙන් පස්සේ අලුත් ආණ්ඩුව බිහි වෙන එක දිනපතා තනතුරු වලටපත් කරනවා ඇමතිවරු දියුරුම් දෙනවා විවිධාකාර දේවල් නිසා ගොඩක් ප්‍රවෘත්ති අපිට ලැබෙනවා සමහර දේවල් ප්‍රවෘත්ති වටිනාකම් තියෙන දේවල් සමහර දේවල් එහෙම ප්‍රවෘත්ති වටිනාකම් නැති දේවල් ඉතින් මේ හැම දෙම බෙදා ගන්න බැරි නිසා මේ දවසේ සිද්ධ වෙන දේවල් වලින් මේ දවස් කීපේ සිද්ධ වෙන දේවල් වලින් අපි ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැති ඒත් අපි කතා කරන්න ඕන කියලා හිතන මාතෘකා කීපයක් තමයි අපි තෝරගන්නේ ගොඩක් වෙලාවට සමකේදී කතා කරන්න ඉතින් අදත් සම්බන්ධ වෙලින් ඔබ තමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අපි ඊළඟට කතා කරමු අද මාතෘකාව වෙන්නේ මොකක්ද කියලා අද මාතෘකාවට ප්‍රධාන වශයෙන් මැදිහත් වෙන්නේ හේතුපාදක වෙන්නේ ඔබ දන්නවා ඇති විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය මේ වෙද්දී ලංකාවේ වෙච්ච බලපෙරළිය සම්බන්ධයෙන් ඉන්නේ මොන වගේ අවධානයකද මොන වගේ ප්‍රතිචාරද උන් දක්වලා තියෙන්නේ කියන එක ලංකාවට අතිශයම තීරණාත්මකයි අපි අද කතා කරන්නේ කොහොමද චීනය සහ ඉන්දියාව අනුර බැලන්ස් කරන්නේ කියලා ලංකාවේ ජනාධිපති වර්ණයට සති කිහිපයකට කලින් ඉඳන් විශේෂයෙන් ඉන්දියානු මාධ්‍ය වගේම ලෝකේ මාධ්‍ය බොහෝමයක් කතා කරා ලංකාවේ ඡන්ද ගැන ඒ වගේම මේ ඡන්දෙදී ඒ වෙද්දිත් අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ඉන්න එක ගැන ඉන්දියාව ටිකක් කතා කරේ වෙනස් විදිය කෝණකින් කොහොමනම් ඡන්දෙන් පස්සේ දැන් මේ වෙද්දි වෙලා තියෙන දේ ගැන කියනවනම් ආසන්න වශයෙන් චීනය අපි දැන් මෙතනදී අවධානය යොමු කරන්නේ ඉන්දියාව සහ චීනය දිහාවට නිසා චීනය ප්‍රකාශයක් කරලා විශේෂයෙන්ම චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ලින් ජීන් අදහස් දක්වමින් කිව්වේ මේ ලංකාවේ වැඩවලට අපි උදව් කරනවා ලංකාවේ ආණ්ඩුව අනුර කුමාර දිසානායක ප්‍රමුඛ NPP ආණ්ඩුව කරන වැඩවලට අපි උදව් කරනවා හැබැයි රටේ අභ්‍යන්තර කරුණු වලට අපි රටේ තියෙන ස්වෛරීත්වයට ඇඟිලි ගහන්න අපේ කිසිම සූදානමක් නැහැ කියලා ඔහු සඳහන් කරනවා මේ මේකෙන් චීනයේ පොඩි හින්ට් එකක් පාස් කරනවා ඉන්දියාව පැත්තට මොකද ඉන්දියාව පහුගිය කාලවකවානුව පුරාවටම ලංකාවේ ප්‍රශ්න වලට අනවශ්‍ය විදියට ඇඟිලි ගැහුවා කියන එක චීනයේ අවස්ථා ගණනාවකදී මතු කරලා තිබේ. ඒ නිසා මේ ඉන්දියාවට පොඩි හින්ට් එකක් ගහනවා මේ මාධ්‍ය ප්‍රකාශනය ඇතුලේ මේ අපි අනවශ්‍ය දේවල් වලට රටේ අභ්‍යන්තර කාරණා වලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ශ්‍රී ලංකාවට අවශ්‍ය මොහොතේදී උදව් කරන්න විතරයි මැදිහත් වෙන්නේ කියලා. ඒ වගේම අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරාට පස්සේ රාජනායක ගණනාවක් මේ වෙද්දි සුම්පැතුම් එක්කලා තියෙනවා. ඒ අතරේ චීන ජනාධිපති දුරකථනයෙන් ආමන්ත්‍රණය කළා අනුර කුමාරට සුබපතලා තියෙනවා සුබපතුම් මෙක් කරලා ඉවරලා කියලා තියෙනවා ලංකාවත් එක්ක බොහොම සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි ඒ වගේම කාලයක් තිස්සේ චීනයත් එක්ක තියෙන ගෞරවය ගනුදෙනුව මේ විදිහට පවත්වාගෙන ගෞරවණීය විදියට ශ්‍රී ලංකාවත් එක්ක ඉදිරියටත් ගනුදෙනුව කරගෙන යන්න කැමතියි කියලා ඒකට සුබපතුම් එකතු කරනවා කියලා චීන ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා කියලා චීන මාධ්‍ය වාර්තා කරනවා කොහොමරි මේ චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකගේ මාධ්‍ය ප්‍රකාශය අතරතුරේදී චීන මාධ්‍යවේදී කහලා තියෙන ඔහුගෙන් ලංකාවේ ආණ්ඩු පෙරළියත් එක්ක ලංකාව ණය ගෙවන එකක් නැහැ කියලා බයක් නැද්ද කියලා වගේ කතාවක් අහලා තියෙනවා. හැබැයි ඒකට ඔහු හොඳ උත්තරයක් දීලා තියෙනවා. මේ ලංකාවත් එක්ක චීන ගනුදෙනුව බොහොම දීර්ඝකාලීන ගනුදෙනුවක්, රාජතාන්ත්‍රික ගනුදෙනුව, විශේෂම සිරිමාව බණ්ඩාරනායක මැති ඉන්න කාලේ වුණත් ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලේ පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ මේ හැම කාලෙම චීනය එක්ක හොඳ ගනුදෙනුවක් තිබ්බා. ඒ ගනුදෙනුව සම්බන්ධයෙන් තියෙන විශ්වාසය, ඒ සම්බන්ධයෙන් තියෙන අතීත සාධකත් එක්ක මේ ලංකාව ණය ගෙවෙන එකක් නැහැ කියලා බයක් නැහැ කියලා සඳහන් කළා තිනු කොහොමත් මේ ලංකාවට ණය නොගෙව ඉන්නත් බෑ මොකද අපි කියනවා චීන ඩෙව් ට්‍රැප්ඩ් එකට අපි චීන ණය උගුලට හිර වෙලා ඉන්නේ කියලා විදේශ මාධ්‍ය වාර්තා කරනවා ලංකාවේ මාධ්‍ය වාර්තා කරනවා ඒ කියන ඔබත් දන්නවා ඇති ඒ නිසා මේ චීන ණයෙන් ගැලවෙන එක ලේසි පහසු නැහැ ඒ නිසා මේ කොහොමත් චීනට බය වෙන දෙයක් නැහැ ලංකාව ණය ගෙවෙන එකක් නැහැ කියලා මොකද ණය ගෙවන්න වෙන තැනට හැමදේම සිදුවල ඉවරයි පහුගිය දශක කීපේ බලද්දී මේ ලංකාවේ විදේශ ණය ගැන බැලුවොත් එහෙම ලංකාව චීනට ඩොලර් බිලියන 4.2කට ආසන්න ප්‍රමාණයක් ණයයි. ඒ කියන්නේ තනි රටක් විදිහට ගත්තම මම හිතන්නේ චීනය තමයි ලංකාවට වැඩියෙන්ම ණය දීලා තියෙන්නේ. ඒ ණය දීපු සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අසාර්ථක ව්‍යාපෘති. ඒ වගේම මේ ණය වලින් කරපු දේවල් වල ප්‍රතිඵල අපිට පහුගිය අවුරුදු කීප ඇතුළත අත්විඳින්නත් ලැබුණා. කොමුණත් අපිට ණය අපව ගෙවන්න වෙනවා. චීනය දැන් අපිත් එක්ක දීපාර්ශ්විතික සම්බන්ධතාවලට මේ ණය සම්බන්ධයෙන් එංගතාවලට ඇවිල්ලා තියෙනවා.
ඒකත් එක්ක ණය ගෙවන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා කියලා අලුත් ආණ්ඩුවත් අලුත් ජනාධිපතිවරයාත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා චීනෙත් එක්ක ගනුදෙනුව හොඳින් ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය වටපිටාව හැදිලා තියෙනවා. කොහොමත් අනුරකුමාර දිසානායක මේ මැතිවරණයට ඉදිරිපත් වෙද්දී වගේම මැතිවරණ ජයග්‍රහණය කරාමත් ගොඩක් විදේශ මාධ්‍ය සඳහන් කළේ අනුරකුමාර දිසානායක මාක්ස්වාදී පක්ෂක නායකෙක්, මාක්ස්වාදී පක්ෂක නියෝජනයක්. ඒ නිසා මේ චීනෙට තියෙන ලැදියාව, චීනෙට තියෙන සම්බන්ධතාවය ටිකක් වැඩි කියලා. ඒ නිසා ඉතින් කොහොමත් අනුරකුමාර දිසානායකට චීන ලේබලේ කලින්ම වැදලා තිබුණා. ඒක මේ වෙලාවේ චීනය වාසි සහගත විදිහට ඔවුන්ගේ පැත්තට අරගෙන අනුරකුමාර දිසානායකට සහ NPP ආණ්ඩුවට ඉදිරියට යන්න තමන් උපරිම සහයෝගය දෙනවා කියලා දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒක එක පැත්තකින් හොඳ දෙයක්. මොකද ගොඩක් චෝදනාවේ මේ NPP එක දින්නොත් ගොඩක් වෙලාවට මේ ණය සම්බන්ධයෙන් ගැටුම් ඇති වේවි, ආර්ථිකය කඩාගෙන වැටේවි, විදේශ සම්බන්ධතා නැති වේවි වගේ කතාවක් කිව්වා. නමුත් මේකට දැන් ගොඩක් රටවල් වලින් හොඳ පිළිතුරක් ලබා දීලා තියෙනවා. ඒක අපි පැහැදිලිව බිඳුවස් කීපය දකින්න ලැබුණු දෙයක්. දැන් අපි අනිත් පැත්තෙන් අවධානය යොමු කරන්න ඕන ඉන්දියාවට. ඉන්දියාව මේ මැතිවරණයට කලින් සහ මැතිවරණයේ ආසන්න කාලයේදී හැසිරුණ ටිකක් දෙබිඩි පිළිවෙතකින්. මොකද ඉන්දියාව පහුගිය කාලේ දැක්ක ලංකාවේ බල පෙරළිය වෙන්නේ මොන පැත්තටද කියලා. බල ප්‍රවණියේ පෙරළියේ ප්‍රවණතාවයේ තියෙන්නේ මේ NPP එක අනුරකුමාර දිසානායක දිහාවට නිසා ඉන්දියාවට ආරාධනා කරා ඉන්දියාවට එන්න කියලා. රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට මුල පුරන්න වගේ ආරාධනා කරා. ඒ ආරාධනා කරපු ගමනම මම හිතන්නේ එක පැත්තකින් ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වෙන්න ප්‍රධාන හේතුවක් වුණා. අනික පැත්තෙන් NPP එකටත් යම්කිසි වටිනාකමක් ආව. ඉන්දියන් රජය අපිට ගරු කරනවා, අපිත් එක්ක සම්බන්ධතා පවත්වා ගන්න කැමතියි වගේ දෙයක් sannivedanaya වුණා ඒ ගමනත් එක්ක. ඒකත් මම හිතන්නේ මැතිවරණයට සැහෙන බලපෑවා. ඉන්දියානු රජය පැත්තෙන් ඒ විදිහට ආවේ. නමුත් පහු කාලීනව මම හිතන්නේ ලංකාව ඉන්දියාවත් එක්ක කරගෙන යන ගිපු විවිධ ගනුදෙනු, විශේෂයෙන්ම ආදානි සමාගමත් එක්ක කරපු ගනුදෙනුව, ගිවිසුම් එක් වලට NPP එක දක්වපු විරෝධතාත් එක්ක පොඩක් හිත් පළුදු වීම සිදු වුණාද කියලා පොඩ්ඩක් පේන්න තිබුණා. කොහොමුණත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉන්දියානු මාධ්‍ය ඡන්දෙ ලං කරලා ටිකක් දරුණු විදිහට අනුරකුමාර දිසානායකට පහර දෙන්න පටන් ගත්තා. විශේෂම ඔහු මාක්ස්වාදියෙක්, ඔහු ඉන්දියන් විරෝධියෙක් වගේ තැනකට ගොනු කරන්න උත්සාහ කරා ගොඩක් මාධ්‍ය. සමහර මාධ්‍ය ටිකක් මේක විරුද්ධව දැකලා දැන් ඒ විදිහට නෙමෙයික් අනුරකුමාර දිසානායකගේ කතාවල යථාර්ථය අරගෙන ඉස්සරහට ඇවිල්ලා ඔහු ඉන්දියාවත් එක්ක හොඳ සම්බන්ධතා පවත්වාගෙන යාවි කියලා ගොඩක් ඔප්පු කරන්න උත්සාහ කරා සමහර මාධ්‍ය. කොමනත් මැතිවරණය පුරාම ඉන්දියාවේ බොහොමයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකා, හින්දු එක ගත්තත්, ඒ වගේම ටයිම්ස් ඔෆ් ඉන්දියා ගත්තත්, ඉන්දියා ටුඩේ ගත්තත් ගොඩක් වෙලාවට මේ අනුරකුමාර දිසානායකට විරුද්ධ මතවාදයක් තමයි ජනගත කළේ. එතනදී කියන්න ගත්තා 1987 කාලේ ඉන්දියන් හමුදාවට JVP එක පහර දුන්නා. ඒකත් එක්ක JVP කියන ත්‍රස්තවාදී සංවිධානයක් අනුරකුමාර පත් වුණොත් එම ලංකාව භීෂණකාරී තත්ත්වයකට යන්න පුළුවන් වගේ නිය අනවශ්‍ය බිල්ලෙක් මවමින් හිටියා ඉන්දියානු මාධ්‍ය ගොඩක් දුරට ලංකාවේ ඉන්න දමිළ ජනතාවට මේකෙන් පණිවිඩයක් දෙන්න උත්සාහ කරා. මේ එච්චර හොඳ තත්වයක් නෙමෙයි ලංකාවේ වෙන්නේ යන්නේ කියලා. නමුත් ඇතැම් තමිල්නාඩුවේ සහ දෙමළ නාලිකා මේකේ මෙඩට වෙනස් මතවාදයක් දරන්න ගත්ත උන් උත්සාහ කරන්නේ නැහැ. එහෙම තත්වයක් නෙමෙයි තියෙන්නේ. මෙතනදී සාධනීය තත්වයක් තියෙනවා. NPP කියලා කියන්නේ මේ POJVP එක නෙමෙයි. මෙතන පොඩි මික්ස් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් අනුරකුමාර දිසානායක සහ දැන් අලුත් ආණ්ඩුවට ගෙන තියෙන මේ විෂන් එක, උන්ගේ ප්‍රතිපත්තිය තියෙන්නේ ඉන්දියන් විරෝධයක් නෙවෙයි, අතීතයේ හිටපු JVP එක නෙමෙයි දැන් ඉන්නේ වගේ යම් කිසි පණිවිඩයක් දෙන්න ඇතැම් මාධ්‍ය උත්සාහ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවේ මාධ්‍ය ටිකක් සමබර තත්ත්වයක් පෙන්නුම් කරන උත්සාහ කරා ඡන්දේ අවසන් දින කීපෙදී. නමුත් YouTube නාලිකා බොහොමයක් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වලා ධනාත්මක වහුට තමයි බලය තියෙන්නේ, බලය නැවතවතාවක් ලැබෙන්නේ ඌට වගේ නිකන් මතවාදයක් හදන්න උත්සාහ කරා. නමුත් ඒක සාර්ථකුනේ නැහැ අන්තිම මොහොතේදී. මොකද ගොඩක් වෙලට ලංකාවේ මිනිස්සු ගිහිල්ලා ඒ channel වලට comment කරන්න ගත්තා. ලංකාවේ තියෙන සැබෑ මතය මේක නෙමෙයි, ඊට වඩා වෙනස් මතයක් තියෙන වගේ කතාවක් කියන උත්සාහ කරපු නිසා ඒකත් එච්චර සාර්ථකුනේ නැහැ. ඔන්න මේ විදිහට තමයි ඉන්දියාව ඡන්දෙට කලින් සහ ඡන්දය අතරතුර කාලෙදී මේ අනුරකුමාර දිසානායක සම්බන්ධයෙන් සහ ලංකාවේ බලපෙරළිය සම්බන්ධයෙන් මතපල කරේ. කොමුණත් මේ අනුරකුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් එක්ක දිල්ලිය සහ බීජින් අතර යම්කිසි නොසන්සුන්තාවයක් ඇති වුණාද කියලා පොඩක් පේන්න තිබුණා. මොකද අනුරකුමාර දිසානායක පත් වුණාට පස්සෙත් ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය ඔහු මාක්ස්වාදියෙක් බවත්, ඔහු ඉන්දියන් විරෝධියෙක් කියලා ස්ථාවරයේ ඔහු ඉන්දියාවට විරුද්ධ මතවාදයක් දරන්නේ කියලා ටිකක් උස්සලා අනවශ්‍ය විදිහට ඉස්මතු කරන උත්සාහ කළා. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම හිතන්නේ මේ අනුරකුමාර දිසානායක දිවුරුම් දුන්නට පස්සේ දවසේ
හරිනි අමර සූරිය යනවා ඉන්දියානු මහකොමසාරිස් කාලයට ගිහිල් ඉන්දියන් මහකොමසාරිස්තුමා හමු වෙලා උත් එක සාකච්ඡාවක් කරනවා. ගොඩක් දුරට උත්සාහ කරන්නේ නැත්තේ මේ අලුත් ආණ්ඩුවේ ස්ථාවරය මේ ඉන්දියන් විරෝධී ස්ථාවරයක් නෙමෙයි, අපි ඉන්දියාවට හිතවත් ඉන්දියාවත් එක්ක ගමන් කරන්න උත්සාහ කරනවා කියන පණිවිඩය දෙන්න වෙන්නේ නැති උත්සාහ කරන්නේ නැත්තේ. අනේ ඒ නිසා පොඩ්ඩක් අර අලුත් ආණ්ඩුව ඉන්දියන් විරෝධයක් තියෙනවා කියන කතාව පොඩ්ඩක් යට ගියා කියලා පේන්න තියෙනවා. කොමත් මැතිවරණයේ කාලෙදි වගේම ඉන්දියාව සහ ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් ප්‍රශ්න කරපු හැම වෙලාවකම අනුර කිව්වා ඉන්දියාවත් එක්ක විතරක් නෙමෙයි ඇමරිකාව, චීනය ඇතුළු ලංකාවත් එක්ක කාලයක් තිස්සේ දීපාර්ශ්වික සම්බන්ධතා පවත්වන රටවල් එක්ක තියෙන සම්බන්ධතා වෙනසක් නැතුව ඉදිරියට ගෙනියන්න තමන් සූදානම් කියලා. ඒ නිසා තමන් පත් වුණොත් ඒ සම්බන්ධතා ඒ විදිහටම පළුද්දක් නැතිව ඉස්සරහට අරගෙන යනවා කියලා අනුර කුමාර දිසානායක සහතික වුණා බොහෝ අවස්ථාවලදී. විශේෂයෙන්ම NDTV එක ඉන්දියන් නාලිකාව බොහොම ධනාත්මක විදියට අනුර කුමාර්ගේ ජයග්‍රහණින් පස්සේ ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. ඉන්දියාවත් එක්ක තියෙන සම්බන්ධතා සම්බන්ධයෙන් ඉස්මතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දියාව ලංකාවේ ආර්ථික අමාරුකම් තියෙන වෙලාවේ සැහෙන මැදිහත් වුණා. මං හිතන්නේ ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරලා ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ දේවල් දෙන්න කියලා මේ NDTV එක ඒ ගැන කතා කරනවා. ඒ වගේම ලංකාව IMF එකත් එක්ක මේ ගිවිසුමත් සංකරන වෙලාවේ ඉන්දියාව තමයි අපකාරයක් විදියට මැදිහත් වුණේ. ඉන්දියාව මැදිහත් වෙච්ච නිසා තමයි ලංකාවට ඉක්මනින්ම මේ IMF සහාය ලබා ගන්න පුළුවන් වුණේ කියන එක NDTV එක සෑහෙන ඉස්මතු කරන උත්සාහ කරනවා. ඒකත් එක්ක මේ ලංකාවේ අලුත් ආණ්ඩුව චීනේ පැත්තට ගමන් කිරීම නතර කිරීමේ උත්සාහයක් දරනවා ඉන්දියාව අභ්‍යන්තරයෙන්. ඉතින් මං හිතන්නේ අනුර කුමාර දිසානායක ඉස්සරහා තියෙන බොහොම ප්‍රබල අභියෝගයක් මේ ඉන්දියාව සහ චීනේ බැලන්ස් කරන එක. මොකද මේ ඉන්දු චීන මේ රටවල් දෙක බැලන්ස් කරන එක අනුව තමයි ගොඩක් වෙලාවට ලංකාවේ ඕනම පක්ෂයකට ඕනම ආණ්ඩුවක ඉදිරිය තීරණය වෙන්නේ. මොකද ලංකාවේ දේශපාලනය කියන්නේ තවදුරටත් හුදකලා එකක් නෙවෙයි. අපි ඉන්දියාවත් එක්ක චීනයත් එක්ක මේ පවත්වාගෙන යන ගනුදෙනුත් එක්ක ඇමරිකාව සහ රුසියාව, ඉරානය වගේ රටවල් පවා මේ ගෝලීය දේශපාලන කතාවට මැදිහත් වෙනවා. ඒ නිසා ලංකාවට හුදකලා වෙලා කටයුතු කරන්න බෑ. ඒ වගේම ලංකාවේ ආණ්ඩුපත් වෙන්නේ, ආණ්ඩු පෙරලෙන්නේ හුදෙක්ම ලංකාවේ මිනිස්සුන්ගේ ඡන්දෙන් හෝ ලංකාවේ මිනිස්සුන් කැමැත්තට කියලා හිතන්න අමාරුයි. මොකද ගෝලීය දේශපාලනය දැන් වේගින් ලංකාව ඇතුළටත් බලපාන නිසා මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්දියාව, චීනය, ඇමරිකාව, රුසියාව ඉන්නවා කියන එක මේ අපිට පැත්තකට තියන්න බෑ. ඒක සාධක සහිතව සමහර ඒවා ඔප්පු වෙලා තියෙනවා, සමහර ඒවා සාධක නැති වුණත් අපිට පොඩි අපේ සාමාන්‍ය දැනීමෙන්, අපේ සාමාන්‍ය සෙන්ස් එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ වෙන්නේ මේක තමයි කියලා. ඒ නිසා මේ ලංකාවට මේ කිසිම රටක් ව්‍යුක්තව මේ රටක් රටවල් ප්‍රතික්ෂේප කළ යන්න බෑ. ඒක අනුර කුමාර දිසානායක නෙමෙයි, වෙන කවුරු ලංකාවේ ජනාධිපති වුණත් ඒ ක්‍රමෙම තමයි අනුගමනය කරන්න වෙන්නේ. ඔන්න ඒ විදිහට තමයි අලුත් ආණ්ඩුවට ඉන්දියාව සහ චීනය බැලන්ස් කරගන්න වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ඉන්නේ ඉන්දියාව ටිකක් අසතුටින් කියලා පේන්න තිබුණත් ආණ්ඩුව මැදිහත් වෙලා දැන් ඉන්දියාව විහිිත හදලා තියෙන්නේ අපි ඉන්දියන් විරෝධීව නෙවෙයි කියලා. චීනය නම් සතුටින් ඉන්නේ, මොකද චීනයට යම් විශ්වාසයක් තියෙනවා අලුත් ආණ්ඩුව චීනයත් එක්ක ගනුදෙනුව හොඳ මට්ටමින් කරගෙන යාවි කියලා. ඉතින් මේ විදිහට තමයි ගෝලීය දේශපාලනයත් එක්ක ලංකාවේ දේශපාලනය දැන් මුහු වෙමින් තියෙන්නේ. මේකන අපි ඉදිරියටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, මේ අදහස් බෙදා ගන්න, බෙදා ගැනීම තමයි අපිට දැනුවත් වෙන තියෙන ප්‍රධානම මාර්ගය. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝටම අයබෝවන්.